අයිබෝන් දූපතේ අපි දැන් කතා කරමින් ඉන්නේ 2013 ප්‍රශ්න පත්‍රයේ කතා කරා අපි 1 2 3 4 3 වෙනි ගානේ ඉඳන් කතා කළා මම දැන් 4 වෙනි ගාන සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ 4 වෙනි ගාන අපිට තියෙන්නේ ත්‍රිකෝණමිතිය ත්‍රිකෝණමිතිය හා ඊළඟට ත්‍රිකෝණමිතිය ඒ වගේම අනුරූප පරිමාණ රූප ගැටලුව ත්‍රිකෝණමිතිය කියන මෙන්න මේ රූප සටහනේ දැක්කන තොරතුරු අණුව ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කරලා AD වල දිග සොයන. එතන මේ AD C කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණය C කෝණේ 40යි. ඊළඟ කියනවා ABD කෝණේ මෙන්න මේ කෝණේ ගණනය කරන්න. ඔය පුංචි ප්‍රශ්න දෙකක් තියෙන පළවෙනි ප්‍රශ්නේ අපි ADC ත්‍රිකෝණයෙන් අපිට ලියන්න පුළුවන් මොන ත්‍රිකෝණයෙන්ද ADC ත්‍රිකෝණයෙන් ත්‍රිකෝණමිතික අනුපාතය. මේ පද හොයන්න ඕන. එහෙනම් ඒ පාදයේ දීලා තියෙන පාදයේ සම්බන්ධ කරලා ලියන්න ඕනේ ත්‍රිකෝණමිතික අනුපාතය. අනුපාතය පාවිච්චි කරන්න ඕනේ දීලා තියෙන කරුණු දෙකකොත් නොදන්න කරුණක්. ඒ කියන්නේ දැන් AD හොයන්න ඕනේ. AD හොයන්න ඕන නම් උපතව පාදයක දිග දැනගන්න. ඒක දන්නවා 10යි. එහෙනම් ඒ දෙක සම්බන්ධ වෙන කෝණයක් දීලා තියෙන 40. ඒ කෝණයත් සම්බන්ධ වෙන අනුපාතය තෝරන්න. එතන තමයි ඔබේ ගණිතමය හැකියාව තියෙන්නේ. මේ කෝණේ මේ පාදයේ සම්බන්ධ විය යුතු බව දැනගන්න. එතකොට ඔබ ලියන්න ඕනේ AD බෙදීම CD සමානයි කවුද 40 කෝණයට ඉස්සරහන් තියෙන පාදේ 40 කෝණේ එක තියෙන පාදේ තමයි තියෙන කර්ණය නොවන ඒ කියන්නේ සම්මුඛ පාදේ බෙදීම බද්ධ පාදේ ඒ කියන්නේ tan 40යි දැන් AD කියන්නේ දන්නේ නැහැ හොයන්න ඕනේ CD කියන්නේ 10යි tan 40 මම ඔබේ පාස්වර්ඩ් ඔබට වගුව බලන්න ලියන්න පුළුවන් tan 40 කියන්නේ 0.5 සම 8391 8391 එතකොට පුතේ AD බලන්න මොකද කරන්නේ AD බලන්න 0.8391 ගුණ කරන්න 10යි 10 ගුණ කරලා ලේසි දශම ස්ථානය එනවා 8.391 දැන් AD වල දිග හෙව්වා 8.391 සෙන්ටිමීටර මේක ඔයගලන්ට වට යන්න කියලා නැති හින්දා ඔය උත්තරේම කියන්නේ. මොකුත් කරන්න යන්න එපා. ඊළඟට කියනවා ABD කෝණය. දැන් මෙහා පැත්තේ ඍජු කෝණී ත්‍රිකෝණය. එහා පැත්තේ ඍජු කෝණී ත්‍රිකෝණය. දැන් මේ පාදේ දන්නවා, මේ පාදේ දන්නවා, මේ කෝණේ හොයන්න. එතකොට මේ පාදේ මේ පාදේ මේ පාදේ දන්න. එතකොට මේ කෝණේ හොයන්න. එහෙනම් ඔබ ලියන්න ඕනේ මේ පාදේ මේ පාදේ මේ කෝණේ සම්බන්ධ වෙන අනුපාතය. මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාදේ මේක කර්ණය. කියන්නේ සම්මුඛ පාදයේ විදීම කර්ණය කියන්නේ මේ කෝණේ සයිනය. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ ABC කෝණේ සයිනය. අපි ලියවෙන්න ඕනේ ABC කෝණේ සයිනය. sin ABC. sin ABC සමාන වෙන්නේ සම්මුඛ පාදයේ යට කර්ණය AB. දැන් ඔබ මේ දෙක දන්නවා AD කියන්නේ 8.391යි. ඊළඟට AB කියන්නේ 15යි. ඒ දෙක බෙදුවාම එනවා sin ABC. එතකොට sin ABC කෝණය සමානයි මේ දෙක බෙදන්න. 8.391 බෙදන්න ඕනේ පුතේ 15 මම බෙදලා කියන්නම් ඔබේ පාසලතක ඉක්මනට 8.391 15 බෙදුවාම 0.5594 0.5594 එතකොට ඒ තමයි sin ABC. එතකොට දැන් ABC කෝණේ සයිනය දන්නවා 0.5594 කෝණය බලන්න ABC කෝණය බලන්න ඔබ දන්නවා දැන් මේ sin අනුපාතයේ තියෙන තැන මේ sin අනුපාතයේ තියෙන තැන බලන්න 0.5594 ඔබ බැලුවා නම් පුතේ තියෙනවා sin වගේ අංශක 34යි කලා බිඳුවේ අංශක 34යි කලා බිඳුවේ තියෙන 5.592. එතකොට තව මධ්‍යන අන්තර වලට දෙකක් ගියා මේක තියෙන කලා එකේ. ඒ නිසා උත්තරේ අංශක 34යි කලා එකයි. ඔය තියන්නේ පළවෙනි කොටසේ තියෙන ගණන් දෙකට පිළිතුරු ඒ ලොකු අපහසුතාවයක් නෑ. ඒ ගණන් හදන්න අපි දැන් ඊළඟට B කොටස බලන්නයි සූදානම් වෙන්නේ.
බීගල්ස් කියනවා මෙන්න මෙහෙම කතාවක් හොඳට කියවන්න මේ එල් ප්‍රදීපාගාරයකට හරි උතුරුන් මීටර් 600ක් දුරින් වෙරළෙහි නවතා ඇති බෝට්ටුවක් දිස්වේ එල් කියන ප්‍රදීපාගාරයට හරි උතුරින් මීටර් 600ක් දුරින් බෝට් බී කියලා බෝට්ටුවක් නැත්නම් බෝට්ටුව තියෙන තැන නිශ්චිතවම කියනවා එල් වලට උතුරින් මීටර් 600ක් දුරින් බෝට්ටුවේ සිට අංශක 60ක දිගංශයකින් එස් කියලා නැවක් දිස්වන අතර එම අවස්ථාවේදී නැවේ සිට ප්‍රදීපාගාරයේ දිගංශය 205. එතන මේවා කියවලා ඔබ මේ දී ඇති තොරතුරු නිවැරදි රූප සටහනක දල රූප සටහනක අඳින්න ඒකයි පළවෙනි කොටස. ඒකේ පළවෙනි කොටස දල රූප සටහන. එතකොට පුතේ මොනවද මම දැන් පටන් ගන්නවා. එල් ප්‍රදීපාගාරය ඉතල ලක්ෂයක් ලකුණු කරන්න. ඒක එල්. එතකොට මේ ප්‍රදීපාගාරයට හරි උතුරින් මීටර් 600ක් එතකොට අපි හිතමු L මෙතන L ට හරි උතුරින් මීටර් 600 අපි L ට උතුර මේ හරි උතුර එතකොට මීටර් 600ක් උතුරින් L ට මීටර් 600ක් උතුරින් එතකොට මේක මීටර් 600යි තියෙනවා B කියලා බෝට්ටුව මෙතන බෝට්ටුව ලකුණු කරගන්න. ඊළඟට කියන පුතේ බෝට්ටුවේ සිට දිගංශය 60ක දිශාවක. එතන බෝට්ටුවේ ඉඳලා දිගංශය 60ක්. බෝට්ටුවේ ඉඳලා එන බෝට්ටුවේ උතුර ලකුණු කරන්න. මේ රේඛාවම තව ටිකක් දික් කරන්න උඩට. එතකොට එතන ඉඳලා 60 කෝණයක්. දිගංශයේ 60ක් මෙන්න 60. උතුරේ ඉඳලා දක්ෂිණාවට දිගංශයේ 60ක කෝණයකින් අපිට පෙන්නලව දිගංශයේ 60ක කෝණයක දිශාවකින් S කියලා නැව මේ S කියන නැව මේ රේඛාව දිගේ තියෙන්නේ එතකොට මේ රේඛාවේ තියෙන්නේ ඔය රේඛාවේ ඊළඟට එස්කේන නැව තියෙන තැන හරියට අපිට කියන්න බෑනේ. ඇයි දුර නැන්නේ දිගංශයේ විතරයි තියෙන අපේ රේඛාව නේ රේඛාවයි තියෙන. ඒතර මෙහෙම කියනවනේ. එහෙම දිස් වෙන එම මොහොතේම නැවේ සිට ප්‍රදීපාකාරයේ දිගංශය අංශක 205. ඒතර නැවේ ඉඳලා ප්‍රදීපාකාරයේ දිගංශය නැව මේ රේඛාවෙන් ඉඳි. අපි හිතමු නැව තියනවා කියලා මෙතන. නැව මේ එස් සක්‍රින්නේ නැව දැන් නැවේ ඉඳලා ප්‍රදීපාකාරයේ දිගංශය අංශක 205. දැන් මොකද කරන්න? දැන් ඔබ ආපහු මෙතන උතුර ලකුණු කරලා උතුරේ ඉඳලා 205ක කෝණයක්. එතකොට පුතේ දක්ෂිණාවර්ත 205ක කෝණයක් ගන්න ඕනේ. එතකොට ඔබ දන්නවා මේ ටික 180යි 205ක් වෙන්න ඕනේ මෙතන දිගංශය. දැන් ওই 205 කියන්නේ මොන කෝණයද? මෙන්න මේ සම්පූර්ණ කෝණය අංශක 205යි. උතුරේ ඉඳලා දක්ෂිණාවර්තව කෝණය අංශක 205යි. දැන් ඔබ රූප සටහන. ඔබෙන් ওই තියෙන දල රූප සටහන. එල්ට හරි උතුරින් මීටර් 600ක් උතුරින් B තියෙනවා. B වල ඉඳලා අංශක 60ක දිගංශයක තියෙන දිශාවකින් S තියෙනවා. එස් වල ඉඳලා උතන හරි එස් තියෙන තැන ඉඳලා බෝට්ටුව බෝට්ටුවේ ඉඳලා ප්‍රදීපාගාරයේ දිගංශය අංශක 205යි. දිගංශය කියන්නේ උතුරේ ඉඳලා දක්ෂිණාවර්ත කෝණය. ඒතර මේ කෝණේ 205යි. දැන් ඔබට ඔය දල රූප සටහන ඔය තියෙන ඊළඟට කියන්නේ නැවේ සිට බෝට්ටුවේ දිශාවත් ප්‍රදීපාගාරයේ දිශාවත් අතර කෝණය හොයන්න. එහෙනම් මොකද්ද මේ කියන්නේ? නැවේ සිට බෝට්ටුවයි ප්‍රදීපාගාරයේ දෙක තියෙන අතර කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණ හොයන්න ඔය කියන්නේ කියවන්න ප්‍රශ්න පත්‍රයේ හොඳට කියනවා නැවෙහි සිට බෝට්ටුවේ දිශාවයි ප්‍රදීපාකාර දිශාවයි අතර කෝණේ බෝට්ටුවේ දිශාව ප්‍රදීපාකාර දිශාව අතර කෝණේ කියන්නේ මේක. ඉතින් පුතේ දැන් ඔයා දන්නවා මේ ටික 205යි. දැන් අපිට හොයා ගන්න ඕන මේ කෝණ. දැන් මෙතන මේ රේඛාව උතුර මේ රේඛාවත් උතුර.
එතකොට මේ රේඛා දෙක සමාන්තරයි. ඒ රේඛා දෙක සමාන්තර වෙච්චාම මේ කෝණේ මෙතන මෙන්න මේ කෝණයට සමාන වෙනවා. සම්පූර්ණ කෝණේ 60යි. අපිට හොයන්න තියෙන කෝණේ මේ කෑල්ලයි දෙකම 60යි. එතකොට මේ කෑල්ල හොයාගන්න පුළුවන් මෙන්න මේ පැත්ත කෝණේ හොයාගත්තා. මේ කෝණේ. දැන් මේ කෝණේ හොයාගන්න මේ උදව්ව තියෙන මේ සම්පූර්ණ 205යි මේ ටික 180යි. අපි මෙතෙන්ට අකුරක් දාමු. මේකේ නේද සිම්පල් අකුරක් දාන්නම් මං A. ඔගොල්ලෝ දාගන්න පුළුවන් ඒවා. අංශක A සමානයි 205 අඩු කිරීම 180 බලන්න හරිද කියලා. අර සරල කෝණය අඩු කරන්න ඕනේ. අර ඉතින් ටික ගන්න. එතකොට එනවා A සමානයි කීයද? 5.5යි 10න් 8ක් 2යි. අංශක 25යි. අංශක 25යි. එතකොට මේ A 25යි. එහෙනම් A ට මේ කෝණෙත් එකතු කළාම සමාන වෙන්න ඕනේ 60ට. එයි ඔව් සමාන්තර රේඛා දෙකක් තීරය රේඛා නම් ඒකාන්තර කෝණ. එහෙම දැනගන්න ඕනේ. 60 සමානයි අපි මේ මේ හොයන්න තියෙන කෝණයට දැන් අකුර මම දානවා x කියලා. ඔයත් රූපතරන්නේ දාන්න. x දාන්න a. ඒකට හේතුව ලියන්න ඒකාන්තර කෝණ. දැන් පුතේ 60 සමානයි x හොයන්න ඕනේ. ඒ කියන්නේ 25යි. එහෙනම් x සමානයි 60 ඍණ 20. x කියන්නේ කීයද? 10 5 5යි, 5 2 3යි, අංශක 35යි. x වල අගේ අංශක 35යි බලමු හරිද කියලා. 10 5 5යි, 5 2 3යි, අංශක 35යි. එතකොට ඔබට ඉන්නේ B කොටසේ දෙවෙනි එකට උත්තරේ නැවී සිට බෝත් සිටුවේ දිශාවයි ප්‍රදීපාකාර දිශාවයි අතර කෝණය. දැන් x කියන්නේ කෝණේ අංශක 35යි. මේ කෝණය මතක තියාගන්න මේක තව කොටසක් තියෙන හින්දා මම ඒක ලියන්නම්. දැන් ඊගාවට කියනවා ඊගාවට කියන්නේ මෙම තොරතුරු දැක්වීමට ඇඳි පරිමාණ රූපයක එක අණු 10000 එම පරිමාණ රූපේ BL දිග සෙන්ටිමීටර වලින් දක්වන. දැන් අපිට කියනවා දැන් පරිමාණ රූපේ පරිමාණය දීලා තියෙන අනුපාතයක් විදිහට 1:10000. ඒ කියන්නේ සෙන්ටිමීටරයක් සෙන්ටිමීටර 10000ක් නිරූපණය වෙන්න මේක අඳොත් අඳිනවා නම් එම පරිමාණ රූපේ BL කියන්නේ මීටර් 600. එම මීටර් 600 පෙන්වන්න අඳින්න ඕනේ සෙන්ටිමීටර ගන්න. අතර උදේ මේ 1 සෙන්ටිමීටරයකින් පෙන්වන්නේ සෙන්ටිමීටර 10000. 1 සෙන්ටිමීටරයකින් මීටර කීයද කියලා බලාගන්න. සෙන්ටිමීටරයක් කියන්නේ මීටර් 100ක්. මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ක්. එතකොට මෙතන සෙන්ටිමීටරනේ මේ 10000. මේක මීටර කරන්න මොකද කරන්නේ? 100ෙන් බෙදන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා 1 සෙන්ටිමීටරයක් පෙන්නලා තියෙන මේක 100ෙන් බෙදුවාම බිංදු දෙකයි ගැපෙන 100යි. ආන්. ඒ කියන්නේ ඔය කියන පරිමාණ රූපේ ඇඳලා තියෙන්නේ සෙන්ටිමීටරයක් මීටර් 6ක් නිරූපණය කරන්න. සෝරි සෙන්ටිමීටරයක් මීටර් 100ක් නිරූපණය කරන්න. එතකොට දැන් සෙන්ටිමීටරයකින් මීටර් 100ක් නිරූපණය වෙනවා නම් අපේ මේ LB වල දිග මීටර් 600නේ. LB පෙන්වන්න අඳින්න ඕනේ සෙන්ටිමීටර කීයද? 600 බෙදන්න ඕනේ 100. සෙන්ටිමීටර 6. ඒ නිසා LB සඳහා ඇඳිය යුතු රේඛාවේ දිග සමානයි 600 බෙදීම 100 සමානයි සෙන්ටිමීටර 6. එතකොට ඔබ පරිමාණ රූපය අඳින්න ඕනේ සෙන්ටිමීටර 6ක දිග රේඛාවක්. ඔච්චරයි ඒ ගානේ තියෙන බලන කොච්චර ලක්ෂණද කියලා. ඒ කොටසේ තියෙන පුංචි ගැටලු දෙකක්, B කොටසේ තියෙනවා තවත් ප්‍රශ්න තුනක්. ඔය අපි කතා කරේ 4 වෙනි ගාන පුතේ 2013 ප්‍රශ්න පත්‍රයේ. දැන් ඔබ මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර කීපයක් කරලා තියෙනවා, සම්පූර්ණ කළා. මේ ත්‍රිකෝණමිතිය ගැටලුව, ත්‍රිකෝණමිතිය හා පරිමාණ රූප සම්බන්ධ කරලා තියෙන ගැටලුවක් ඔය කතා කරේ. මේ ගාන හදන්න ඇති ඔබ හදලා තියෙන ගානත් එක්ක මගේ විසඳුම පරීක්ෂා කරන්න. ගැටලුවක් තියෙනවා නම්, ඔබට අපහසුතාවක් තියෙනවා නම්
මට කතා කරන්න මම එතකොට නැවතත් ඔබට උත්තර දෙන්නම් ඒ ගාන හදාගන්න. තෙරුවන් සරණයි.